7. ආයුබෝවන් ශ්‍රී ලංකයේ අපක්ෂපාතයේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය Live@7 ආරම්භ කිරීමට අදත් අප සූදානම්. Live@7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරිඳුර ජයලා. මම උපාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. CID එක තමාගෙන් ප්‍රශ්න කළ බව ජනපති පවසයි. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරාවි. මදුෂ් සම්බන්ධයෙන් ගන්න පියවර ගැන අගමැතිගේ කතාව. රටවල උසාවියට පුළුවන් අන්තිම තීරණයක් අරගන්න. මම හිතන්නේ මේ පුද්ගලයාත් ඊට පස්සෙත් නීතිමය පියවර ඩුබායි වල ගන්න තිබෙනවා. පාතාලයේ සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට ඇමති මංගලගින් ප්‍රකාශයක්. මගේ මාධ්‍ය ලේකම් හැටියට මම දැක්කා ඒක. ඒ පුද්ගලයා ජීවිතේට බඳන්නේ මේ කොහෙවත් මට සම්බන්ධව ඉඳලා නැහැ. තවත් ATM මුදල් වංචාවකට අසුණු අයෙක්. ATM එකේ ඉඳලා ලක්ෂ දෙකක් විත්ඩ්‍රෝ කරලා තිබ්බා. වතුරත් එක්ක පෙට්‍රල් ගැසූ පසු. CID එකෙහිවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමාගෙනුත් ප්‍රශ්න කරලා. එතුමා ඒ ගැන අද මුල්වරට හෙළිදරව් කළේ පාර්ලිමේන්තුවේදී. දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන බොහෝ වෙලාවට අපිට පුළුවන්කම ලැබෙයි මරණය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලය තුළ එය විස්තර වශයෙන්ම කිරීමට මම තීරණයක් අරගෙන තිබෙනවා මොන විදිහේ විරෝධතා ආවත්. මේ ඉතාමත් බරපතල වැරදි කරලා පාලනය නොහැකි කළපු තත්ත්වයට වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිස් විශේෂ පොලිස් කාර්ය බලකාය ආරක්ෂාවට දාන්න STF අපි පත්කර මානවකම සභාව අපිව රකින්න ඕන ශ්‍රී ලංකාවේ මානවකම සභාව STF ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද කාගේ නියෝගයක් මතද කුමන කාරණයක් සඳහාද STF සොදන්න කියලා අඟුණකොළ පැලස්සට. එතකොට එතෙන්දි මානවිකම් කොන් සභාව පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද? අපේ රණවිරුවන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ඒ දෙදෙනා ලංකාවට එන්න හිටිය මීට මාස 6කට කලින්. ඒ අපේ කණ්ඩායම් මාරු කිරීම කරන්න දෙන්නේ නැහැ. අපේ මානවිකම් කොන් සභාව තමයි අපිට කරදර කරන්නේ. මානවිකම් සභාව මේ කරදරේ නොකළා නම් මම පැහැදිලිවම දන්නවා ඔය මරණයට පත්වෙච්ච සාමසාධක හමුදාවල කිසිසේත් මරණයට පත් වෙන්නේ නැහැ. මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ තිබුණේ මගේ ප්‍රකාශයක් ගැනීම පමණයි. දැන් දවස් 4කට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ ප්‍රකාශයක් ගත්තා. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරාවි. මෙරට සිදුවුණු සංවිධානාත්මක අපරාධ රැසකට වගේම මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් ඊයේ ඩුබයිහිදී කොටු වුණා. දැන් හැමෝම බලන් ඉන්නේ මාකදුරේ මදුෂ් කියන ඒ පාතාල නායකයා ඇතුළු පිරිසට ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියන එක ගැන. මාකදුරේ මදුෂ් නැමැති පාතාල කල්ලි නායකයා වගේම තවත් 25 දෙනෙක් ඊයේ අලුයම එක්සත් අරාබි එමිරාජ්යයේදී එරට ආරක්ෂකංශවලට කොටු වුණා. ඒ උපන්දින සාදයක් පවත්වන අතරතුරයි. ඒ විලාවේ සැක්කරුවන් මද්‍රව්‍ය භාවිත කරලා වගේම සන්තකයේ තියාගෙන ඉඳලා. මෙරට සිදුණු මනුෂ්‍ය ඝාතනවලට අදාළව මෙන්ම මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ුත් මාකඳුරේ මදුෂ් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙක්. ඔහුට අමතරව ඩුබායි පොලිසිය අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර කංජිපාන් ඉම්රාන් නැමැති මොහු සහ කෙසෙල්වත්තේ දිනුකත් ඉන්නවා. මදුෂ්ගේ සමීපතම ගෝලීන් වන අංගොඩ ලොක්කා සහ කළු තුෂාරගේ බිරිඳත් මේ සාදයට ඇරයුම් ලබා තිබුණා. කෙසේ වෙතත් ඔවුන් එහි පැමිණීමට පෙරාතුවයි වැටලීම සිදු කර ඇත්තේ. වැටලීම ගැන සැලවූ සැනින් ඔවුන් දෙදෙනා හෝටලයට පැමිණ පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉන්නේ ඩුබායි පොලිසිය වැටලීමේදී අත්අඩංගුවටගත් කංජිපාන් ඉම්රාන් නැමැත්තාගේ සමීපතමින් වන කොළඹ අලුත් කඩේ පිරිසක්. මදුෂ්ගේ දොළොස් සැවරදි පුතා වෙනුවෙන් පවත්වපු සාදය අතරතුර අත්අඩංගුවටගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහෝගේ පුත් නදිමල් පෙරේරාත් සිටි ආකාරයයි මේ. ඒ වගේම එම සාදේ සිටියේදී තිල්නාට්‍ය නළුවෙක් වූ රයන් වැන් රෝයන් නැමැත්තාද අත්අඩංගුවට අරගෙන. මිසාදේදී මද්‍රව්‍ය භාවිත කරපු අයගේ රුධිර සහ මුත්‍රා සාම්පල් ලබාගෙන ඔවුනට එරෙව නීතිමය පියවර ගන්නයි ඩුබයි පොලිසිය පියවර අරගෙන තිබෙන්නේ.
ශ්‍රී ලංකිකයන් 25 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි ප්‍රධාන පුවත්පතක් වගේම තවත් විදෙස් මාධ්‍ය කීපයක්ම පුවත් වාර්තා කරලා තිබෙනවා. ඇතැම් මාධ්‍යවල දැක්වෙන්නේ සැකකරුවන් අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයෙකුද සිටින බවයි. මේ වෙනකොට අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසකුත් ඩුබායි රටට ගිහිල්ලා. ඊට අමතරව අත්අඩංගුවටගත් පිරිසට ඩුබායි රටේ හිමිවන දඬුවම් වලින් පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් දිරට අතර සාකච්ඡා ආරම්භ වෙලා. මා කඳුරේ මදුෂ්වැනි අපරාධකාරයන්ට අනිවාර්යයෙන්ම මරණීය දඬනය ලබා දිය යුතුයි. ඒ ක්‍රියාවලිය සඳහා අලුගෝසු තනතුර අවශ්‍ය නම් ඒ තනතුරට වැටු ප්‍රහිතව සේවය කරන්න මම සූදානම්. අපරාධ වලින් රට හෙල්ලු මා කඳුරේ මදුෂ් අද රට හදන තැනත් හෙල්ලුවා. මේ මා කඳුරේ මදුෂ් ඇතුළු කණ්ඩායම අද රට හදන තැනට ගිය හැටි. ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයකින් වරෙන්තු කර ඇති නමුත් අධිකරණය මගහැර විදෙස්ගත වී සිටින අය කවුරුන්ද, ඇති චෝදනා කවරේද, ඒ අය අතරින් රජයේ තනතුරු දරුවන් කවුද, තනතුරු හා පත්කිරීම් කළ බලධාරියා කවුද, එසේ අධිකරණය මගහැර විදෙස්ගත වූ අය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? චෝදනා සම්බන්ධ විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පවතින මහාධිකරණ 32කින් හා මහේස්ත්‍ර අධිකරණ 49කින් තොරතුරු ලබා ගත යුතු බව නීතිපතිතුමා මා වෙත වාර්තා කර තිබෙන ඒ සඳහා යම් කාලයක් ගතවන තුරු එම තොරතුරුෙන් ලද පසු ඉදිරියේදී මෙම ගරු සභාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණය මගහැර විදේශගත වූවන් මෙරට ගෙන්වීම සඳහා සාමාන්‍ය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි. යම් සැකකරුවෙක ශ්‍රී ලංකා සමග දර්පණ ගිවිසුමකට එළඹී ඇති රාජ්‍යයක සිටිනම් විදේශ කටු අමාත්‍යාංශ හරහා අදාළ රාජ්‍ය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. දැන් අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා, උද්‍යංග වීරතුංග ඉන්නවා. ප්‍රසිද්ධ දෙයක් තමයි උද්‍යංග වීරතුංග, අර්ජුන මහේන්ද්‍රන් හා ජාලිය වික්‍රමසූරිය ගැන තිබෙන ඒවා. ඒත් ඊට අමතරව තවත් නඩු තිබෙනවා. ඒත් මේ නඩු ගන්න මොකක් හරි කරුණු ඕන නම් ඒවා ලබා දෙන්න පුළුවන්. උඩු සහ මිනී මැරුම් වලට චෝදනා එල්ල වෙලා තිබෙන මාකඳුරේ මදුෂ් කියන පුජ්‍යලයා අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. උද්‍යංග වීරතුංග, අර්ජුන මහේන්ද්‍රන් සහ ජාලිය වික්‍රමසූරිය කියන තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග මොනවද? සම්පූර්ණයෙන් වාර්තාවක් ලබලා දෙන්න මම හිතන්නේ මේ පුද්ගලයාත් ඊට පස්සේ නීතිමය පියවර ඩුබායි වල ගන්න තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කලීජ් ටයිම්ස් අද පත්තරේ ඊට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් දාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙක් මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත් වුණා කියලා. අපි දැනගන්න කැමති කවුද මේ රජයේ නිලධාරියා මේ මත්කුඩු ජාවාරම් කරුවත් සමග ඉඳලා ඊ අත්අඩංගුවට පත් වුණේ? මේක ඔබතුමා හොයලා බලන්න කියන්නේ. දින ගණනාවක් තිස්සේ රේගුව සම්බන්ධයෙන් තිබුණු ගැටලුව ඊයේ හවස නිමාවට පත් වුණා. අද මංගල සමරවීර මුදල් ඇමතිතුමා ඒ අර්බුදයට මුල් වුණු රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්තුමියත් සමග මාධ්‍ය හමුවකටත් ආවා. මෙතුමිය වෙනුවෙන් පෙනී සිටියෙත් ඉන්නේ අපි. නමුත් ඒ පෙනී සිටියේ අර ජාවා අලංකාර මාෆියාව වෙනුවෙන්. අනේ නිසා ඒ වෙලාවේ මම මිසිස් චාස්ටයි අපේ අයට කිව්වා අඩුම ගානේ මේ පරීක්ෂණ අවසන් කරන්න අපි එතුමියට කාලයක් දෙමු කියලා. අපි එතුමිය ලබා දෙන ඒ කාරණා අනුව මම බලාපොරොත්තු වෙනවා මාසයක් ඇතුළත එතුමියගේ වාර්තා අනුව මුළු වරායෙම ඇතිවෙන වංචා දූෂණ ගැන සොයා බැලීමේ අමාත්‍ය මණ්ඩල කමිටුවක්. එතකොට ඔබතුමා මෙතුමියගේ මහන්න මං අනිත් පැත්ත බලන් ඉන්නම් කියන්නේ. මෙතුමියගේ මමත් ඇහුවා මේක වුණාම අපේ ලේකම්තුමා මම ගෙදරට ගෙන්නගෙන වන් ටු වන් එකක් තියාගෙන ඇහුවා. එතුමිය මට දිවුරලා කිව්වා එහෙම කවුරුවත් මෙතුමියට බලපෑම් කළා නැහැ. මා කඳුරේ මදුෂ් කී අත්අඩංගුවට ගැනීමත් සමග මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරයක් කරනවා. ඔබතුමාගේ ලේකම්වරයෙකුත් ඒක අස්සේ ඉන්නවා. කන්න මගේ මාධ්‍ය ලේකම් අතන ඉන්නවා. තව මාධ්‍ය ලේකම් කෙනෙක් මාධ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. මගේ මාධ්‍ය ලේකම් හැටියට බන් දැක්කා එක. ඒ පුද්ගලයා ජීවිතේට බන් දන්නේ මේ කොහෙවත් මට සම්බන්ධව ඉඳලා නැහැ. මම පාතාල ලෝකයට එක්ක සම්බන්ධ තිබුණෙත් නැහැ, තියන් තියාගන්නෙත් නැහැ. ඒක බොරුවක්. ඔබේ බැංකු කාඩ් පතේ දත්ත ඔබට හොරා යොදා ගනිමින් ATM යන්ත්‍රවලින් මුදල් ගරන සංවිධානාත්මක කණ්ඩායමක් සහ ජාවාරමක් ගැන අපි ඔබට ඊයේ කිව්වා.
ඒ ජාවාරමින් බේරී සිටින්නට නම් ඔබ අනිවාර්යයෙන්ම මේ පුවතත් නැරඹිය යුතුමයි. ATM යන්ත්‍රවලින් මුදල් සොරා ගන්නා පිරිස් ඒ සඳහා බහුලවම යොදා ගන්නා ක්‍රමයයි මේ. ATM එකකින් මුදල් වංචා කිරීම සඳහා යොදා ගන්නා උපකරණේ කොටස් දෙකක් තිබෙනවා. මේ කොටස ATM එකේ කාඩ් පත ඇතුළු කරන කොටසට මේ විදිහට සවි කරනවා. මේක ව්‍යාජිකක්. මේකේ ATM කාඩ් පතේ තොරතුරු ස්කෑන් කරගන්න පුළුවන් කාඩ් රීඩර් එකක් තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉදිරියට නිරා ඇවිල්ලයි තියෙන්නේ. ඒ වගේම මෙමරි කාඩ් එකක්, බැටරියක් සහ කැමරාවක් සහිත මේ වගේ පූරුවක් ඔවුන්ගේ අංක පූරුවට උඩින් මෙන්න මේ විදියට අලවනවා. මෙතන කැමරාවක් තිබෙනවා. ඒකෙන් කාඩ් එකේ රහස්‍ය අංකය ඇතුළත් කරන විටම රෙකෝඩ් වෙනවා. ATM එකකින් මුදල් ලබා ගන්නා අවස්ථාවේ මේ වංචාවට හසු මාමනෙල්ල ප්‍රදේශයේ තරුණෙක් තමන් මුහුණ දුන් අත්දැකීම මේ විදිහට අපිට කිව්වා. 2018 ජූලයි 13 වෙනිදා විඩ්‍රෝ කරන යනකොට කාඩ් එක කැප්චර් වුණා. මම ඔන්ලයින් බලනකොට මගේ බැංකුවේ ඉඳලා ලක්ෂ 2ක් සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ විඩ්‍රෝ කරලා තියෙනවා. මම ඔන්ලයින් බැංකුවේ PIN නම්බරේ දීලා තියෙන මට විතරයි මම විතරයි ගන්න ඕනේ කියලා. මේ විදිහට ATM යන්ත්‍රය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට විදේශිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන. පසුගිය ජනවාරි 20 වන දින කොටුව පොලිස් පසමේ චතන් වීදියේ ප්‍රදේශයේදී චීන ජාතිකයෙකුද ඒවගේම ජනවාරි 21 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේදී තවත් චීන ජාතිකයෙකුද පසුගිය පෙබරවාරි 3 වන දින පානදුර නගරයේදී රුමේනියානු ජාතිකයෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සැකකරුවන් භාරයේ තිබුණු මෙලෙස ව්‍යාජ ලෙස සකස් කළ කාඩ් පත්‍ර 200කට අධික ප්‍රමාණයක්, ඒවගේම රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් සහ දත්ත සොරකම් කිරීමට භාවිතා කරන උපකරණ දෙකක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. ගම්පහ නයිබල පැත්තේ ළමා උද්‍යානයක සිද්ධ වුණු අනතුරක් හින්දා අවාසනාවන්ත විදිහට මවකට සහ දියණියකට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේ අනතුරට එම උද්‍යානයේ තිබුණු යන්ත්‍රවල ප්‍රමිතිය හේතුවක් වන්නට ඇති කියලත් මේ වෙද්දි විවිධ මත පළවෙනවා. එනිසාම අපිත් ඒ පිළිබඳව හොයලා බැලුවා. මුදිත සූදානමින් ඉන්නවා ඒ පිළිබඳව අපිට තොරතුරු කියන්න. ඔව් ෆාතිමා, සාමාන්‍යයෙන් ඔබ දැන් මේ දකින ආකාරයේ යන්ත්‍රයක තමයි අදාළ මව සහ දියණිය ගමන් කරලා තිබුණේ මේ වෙද්දි ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන. විශේෂයෙන්ම මේ ආකාරයේ යන්ත්‍රයක් සවි කිරීමට පෙර ළමා විනෝද උද්‍යානයක ඔවුන් අනුමැතිය ලබා ගත යුතු වෙනවා අදාළ ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. ඒ වගේම මේ ආකාරයේ යන්ත්‍රයක ආසනයකට දැරිය හැකි බර සහ භ්‍රමණ වේගය අනුව මේ යන්ත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ වාර්තාවකුත් අවශ්‍ය කරනවා. අපි දැන් බලමු ඉන් ඔබට අවශ්‍ය වෙන කරුණු කාරණා මොනවද කියලා. අදාළ අනුමැතියත් සමග ස්ථාපිත කරන විනෝද යන්ත්‍රයේ ස්වභාවය මත ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියා එම යන්ත්‍රය පරීක්ෂා කිරීමට දින නියම කරනවා. යන්ත්‍රයේ ස්වභාවය මත ඒ සතියකට මාසකට හෝ මාස 6කට වරක් ලෙසයි පරීක්ෂා කරන්නේ. එහිදී අදාළ ආරක්ෂිත කොන්දේසි කඩවියක් නම් එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි. පසුගියදා වියන්ගොඩදී අනතුරට මුල් වූ යන්ත්‍රය ගැන මෙවැනි තත්ව පරීක්ෂාවක් සිදුකර තිබේ දැන්න පිළිබඳව සොයා බැලීමකට පොලිසිය විසින් පරීක්ෂණයක් කරන්න පටන් අරන්. යන්ත්‍රයෙන් ඇදවැටී මීගිය මවගේ සහ දියණියගේ දේහයන් මේ වන විට ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙන ආකාරයයි මේ. ඊට ඉස්සරත් ඔය ස්ථානයේ ස්විමින් පූල් එකේ සිද්ධියක් වුණා. ඒක කාලයක් එක්කම ඈත් වෙලා ගියා මේ දෙවනි සිද්ධිය දන්න විදිහට. එතකොට තව මතුවට තුන්වෙනි සිද්ධියක් වෙන්න පුළුවන්. රජයේ බලන්න ඕනේ බලපත්‍රයක් දීලා යමක් කරගෙන යනවා කියලා ඔහේ අත ඇරලා නිකන් ඉඳලා නෙමෙයි. මුදල් ලැබෙනවා නම් මුදල විතරයි බලන්නේ. මුදල නෙමෙයි ජීවිතේ කියන්නේ. මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑ කතාව අපිට ඇහෙන්නේ ජනවහරෙන්. මරණ තුනක් කළ මිනිසෙක් හසුවුණු කතාව අපිට ඇහෙන්නේ මිරිහානෙන්. මහරගම නාවින්න පාරේ පදිංචි වෙලා හිටපු 51 හැවිරිදි ජයතිස්ස රත්නායක පෞගේ මාසේ 24 වෙනිදා ඝාතනය කරලා මොරටුව එගොඩවෙන තියෙන මේ ලී මොලට දාලා පුළුස්සලා තිබුණා. ඊට දවස් 5කට පස්සේ තමයි නවගම ප්‍රදේශයේ තියෙන මේ ලැගුම් හලේ තිබී ඝාතනය කර ගිනි තබන ලද මල්සි රක්ෂා ගත්තේ. ඒ විදිහට ඝාතනය කරලා තිබුණේ නාරහින් පිටපැත්තේ පදිංචි වෙලා හිටිය 25 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු වුණු ගනිදු මල්ෂාන්.
ඝාතන ගැන විමර්ශනය කළ එගොඩෝ යන නවගම පොලිසිය මෙන්ම මිරියාන විශේෂ මෙහෙයුම් ඒකකයේ තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. පොලිසිය අනාවරණය කරගත් පරිදි මේ ඝාතන දෙකේම සැකකරු හෝමාගම උසාවියේ පාරේ පදිංචි 25 හැවිරිදි සඳුන් සමීර සේනානායක නැමැත්තෙක්. නුගේගොඩ පළවත්ත පාරේ පිහිටීමේ නිවස සැකකරුගේ මවගේ මිතුරියකගේ නිවසක්. මවගේ අනුදැනුමින් ඔහු පසුගියදා මේ නිවසට ඇවිත් ඉල්ලලා තිබුණේ විදේශ ගතවනතුරු ටික දවසකට නතර වෙන්න ඉඩ දෙන්න කියලායි. දින 3ක් නිවසේ ඉඳපු සැකකරු පහුගිය 3වෙනිදා දහවල් එම නිවසේ පදිංචි 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනියක් වූ කාන්තාව සහ ඇගේ 69 හැවිරිදි මෙහෙකාරිය ඝාතනය කරන්න හිතාගෙන තියුණු ආයුධයකින් පහර දීලා තියෙනවා. ඊට හේතුව සැකකරුට නිවසින් පිටව යන ලෙස අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුම් දීමයි. ඇයට තියුණු ආයුධෙන් එක්වරක් පහර දුන් සැකකරු මෙහෙකාරියට 11 වතාවක් පහර දීලා තියෙනවා. සිද්ධින් පස්සේ නිවසින් පලා යද්දී ඊට මීට 750ක් දුරින් පිහිටි විදුරුවන මාවතේදී ගමේ අය මිරියාන පොලිසියත් එක්ක එකතු වෙලා සැකකරු ගසක් උඩ ඉඳිදී අල්ලගත්තා. පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම වලදී තමයි හෙළුණේ පුලුස්සා මරාදෙමු ඝාතන දෙකටම අදාළව පොලිසිය හොයපු කෙනා මෙයා කියලා. ඊට පස්සේ ඝාතන දෙක ගැන ප්‍රශ්න කළ පොලිසියට තොරතුරු රැසක් අනාවරණය වුණා. මුල් ඝාතනයේට හේතුව මුදල් ආරවුලක්. ඒ ඝාතනෙන් බේරෙන්න හිතාගෙන ඔහු තමගේ හොඳම මිතුරෙක් වන ගනිඳු මල්ෂාන් ඝාතනය කරලා. ඔහුට ඕන උනේ තමන්ව කිසියම් පිරිසක් විසින් ඝාතනය කළා කියලා පණිවිඩය සමාජයට එතු ගන්නන්නයි. එවිට මොරටුවේදී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධෙන් බේරෙන්න හැකි වේවි කියා ඔහු හිතලා. ගනිඳු මල්ෂාන්ගේ රුධිරය, උස, බර සහ වයස මොහුට සමාන නිසා තමයි ඔහු ඒ නිගමනයට පැමිණ තිබෙන්නේ.